නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතෝ භෝ සුගතිං ගච්ඡේ මනුස්සානං සහව්‍යතං මනුෂ්‍ය භූතෝ සද්ධම්මේ ලබ සද්ධම් අනුත්තරං සාමී සද්ධා නිමිත්තස්ස මූල ජාතා පතිත්ථිතා යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුඛං පවේදිතේති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුංගලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙව්ලොව ස්ත්‍රීතක් ඉදිරිපත් කරමින් ගාථා දේශනා කළ ගාථා පෙළක දෙකක් මේ කියවුණි. බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන තුන් කාලයක් අවීතේ පතම් භවග්‍රේ දක්වා තිස්සේ භූමි තලයක් දසදහසක් සක්වල පෙරලක්ෂයක් සක්වල අනන්ත සක්වල සියල්ලම සර්වඥ තාඥාණයෙන් දැකවා දාරලා තියෙනවා. එනිසා බොහෝ සෙයින් මනුෂ්‍ය ලෝකයේ තියෙන උතුම්කම පවදා දෙමින් දෙවොලව සිදුවීමක් මේ දේශනෙන් ඉදිරිපත් කරලා තියෙනවා. දෙවොලව උපදින්නේ මනුලවදී දාන සීල භාවනාදී කුසල රැස් කරගත්තු පුණ්‍යවන්තය. ඒ පුණ්‍යවන්තයන්ට උනත් ඒ දිව්‍ය ලෝකවල තියෙන ආයුෂ් ප්‍රමාණය අවසන් වෙනකොට එයින් චුත වෙන්න සිද්ධ වෙනවා. තමන් කරගත්ත පිනා හෝ සිවුනා නම් කොහේ යදි දන්නේ නැහැ. ඒ නිසා දෙව්ලොවදී දැන් මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 90 ලක්ෂයක් චාතුරු මහරාජිකී ආශ තියෙනවා. අවුරුදු 3 කෝටි 8 ලක්ෂයක් තාම තිස්සේ දෙව්ලොවට ආශ තියෙනවා. අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් යාම දිවි ලෝකයට ආශ තියෙනවා. අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් අවුරුදු සුසුති දිව්‍ය ලෝකයට අවශ්‍ය තියෙනවා. 230 කෝටි 40 ලක්ෂයක් නිර්මාදාතී දිව්‍ය ලෝකයට තියෙනවා. 921 කෝටි 60 ලක්ෂයක් අවුරුදු පරිණිමිත වාසවර්ග දිව්‍ය ලෝකයට තියෙනවා. මේ තියෙන ආයුෂ් ප්‍රමාණය සියල්ලෝම විඳිනවා නෙමෙයි. ඔය අතර තුනක් සමහර කෙනෙක් එයින් චුතේන අවස්ථාවයි සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කිද්දා පදූසික මනෝ පදූසික කියන මේ කාරණා දෙක නිසා ආවශ්‍ය ගෙරෙන් දිශ්වන ඉන් චුතරයෙන් සිදුවේවා. කිද්දා පදූසික කියන්නේ දෙවලව දෙවියන්ට තියෙනවා ආහාර ගන්න දිනයක්. ඒ කියන්නේ දින සතාම ඒ දිව්‍ය ලෝකයේ දින සතාම ආහාර වේල ගන්නට ඕනේ. ඒ ආහාර වේල මේ මිනිස්යන්ගේ මේ ඕලාරික ආහාර වේලක් නෙමෙයි. බොහෝම සිනිඳු මුරුදු ඕජා සම්පන්න චතුමන්දර වගේ දෙයක්. ඒ මේ අපද්‍රව්‍යයක් මොකුත් නැහැ. ඒවා ශාරීරික උරා ගන්න දෙයක් පමණයි. ඒ අනුභව නොකළොත් එහෙම ඒත් එදාම චුත වෙනවා. එතකොට දෙවියන්ගේ ශරීරය බොහෝම සිව්මැලි නිසා හරියට නෙළුම් මලක් වගේ. නෙළුම් මලක් වතුරෙන් ගොඩ අරගෙන ගලක් උඩ තියුවා නම් අවුරස්මි වැටෙච්ච ගමන් සියල්ලම මලානික වෙලා අවලස්සන වෙනවා. ඒ වගේ තමයි දෙවියන්ගේ දෙව් සිරුර. ඊසේක දාසක්වත් ආහාර නැතුව හිටියොත් ඉන්දරයක්. ඒක සිදුවෙන්නේ විනෝදින් තෙලිදෙලින් කාලි ගෙවන නිසායි. අන්න ඒකද කියනවා හිද්දා පදූසික කියලා. ක්‍රීඩාවෙන් කෙලිලොයින් සිටියම නිසා වෙලාකා නොගැනීමෙන් චුති වෙනවා. මනෝපදූෂික කියන්නේ ඊට වඩා බරපතල එකක්. දෙවියන්වත් කියනවනේ ඊර්ෂ්‍යාව කියන එකක්. තවත් දෙව කෙනෙකුගේ සම්පත්යක් කරන ඊර්ෂ්‍යාව හිතක් පහළ වුණා නම් ඕගේ හදවත පිච්චෙනවා. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය දරාගන්නේ හදවතට බෑ. ඒ මොහොතේම චුත වෙනවා. ඒ අත්කන්න කියන මනෝ ප්‍රදෝෂික කියලයක් කෙනින්ම අපායට යන. ඉඩා ප්‍රදෝෂික ආයකින් අපායට යනවා කියලා නියමයක් නෑ. නියම ආවශ්‍ය ගෙවි චුතේන දෙවියන් ගැන මෙතන මේ සඳහන් වෙන්නේ. නියමිත ආවශ්‍ය ගෙවි දෙවලුවෙන් චුත වෙන්න දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක්
අවස්ථාව වෙනකොට ලකුණු පහක් පහළ වෙනවා. මාලා මිලා යන්ති, වත්තානි කිලිස්සන්ති, පච්චේහි සේදා මුච්ඡන්ති, මුඛේ දුබ්බන්‍යං උක්කමති, දේවෝ දේවාසනේ නාදරමති. මෙන්න මේ කාරණා පහ, නිමිති පහ ඇති වෙනවා. ඔය සිදුවෙන්නේ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් දවස් 7ක් තරම් කෙටි කාලය තුලයි. කවදාකවත් දෙවියන්ගේ ශරීරයේ කලිදිමල් පරවෙන්නේ නැහැ. නමුත් එදාට පරවෙනවා. දෙවියන්ගේ දිවසලු කිලුතු වෙන්නේ නැහැ. එදාට දිවසලු කිලුතු වෙනවා. එවාගින් කිසිනි වලින් දහදිය වැගිරීම කවදාකවත් නැහැ. එදාට ඕක සිද්ධ වෙනවා. මූණේ දුරු වර්ණ බවක් අප්‍රසන්න බවක් කවදාකවත් නැහැ. එදාට ඒක සිද්ධ වෙනවා. දිව්‍ය ආසනවල වාඩි වෙන්න සැටපෙන්න එපා වෙනවා. මේ ලකුණු දැනුණාම අනිකොත් දෙවියෝ දේවතාවෝ මේ දිව්‍ය රාජ්‍ය නැත්තම් දිව්‍යාංගනා විකාශ කරගෙන යනවා නන්දන වනයේට. නන්දන වනයේ කියන්නේ දෙව්ලොව තියෙන ඉතාම උසස් උයන. දෙවියන් ක්‍රීඩා කරන උයන. මේ උයනට ගිහිල්ලා මේ උයනේ තියෙන වර්ණාවක් පෙන්නලා අනුශාසනාවක් කරනවා. ඉතෝ භෝ සුභකින් ගච්ඡ, ඉතෝ භෝ සුභකින් ගච්ඡ කියලා. නිදුපානමි මේ දෙව්ලොවින් චුතෙහි මනුලෝ නෙමෙති සුගතියට යන්නේ, මනුලෝ සුගතියට යන්නේ කියලා අනුශාසනා කරනවා. ඒ අනුශාසනා කරන්නේ කන් නෙමෙයි. මෙන්න මේ තේරුමින් කියන එකයි ගාථාවෙන් සරුවඥන් වාස දේශනා කළේ. ඉතෝ භෝ සුගතින් ගච්ඡ මනුෂානං සහාව්‍යත. නිදුකානෙමි මේ දෙව්ලොවින් චුතෙහි මනුෂ්‍යයන්ගේ සහායක භාවකපත් වෙනින් මනුලෝ නෙමෙති සුගතියට යන්නේ. මනුෂ්‍ය භූතෝ සද්දම් මේ ලබ සද්දම් අනුත්තර. මනුෂ්‍යයෙකු බාටපත් වෙලා බුද්ධ ශාසනයෙහි අනුත්තර යන්නේ ශ්‍රේෂ්ඨ වූ සද්ධා පිහිටුවා ගන්න. සාමේ සද්ධා නිමිත්තාස මූලජාතා කතිත්තිතා. ඒ යෝගේ සද්ධාව නිමිත්තා බොහෝම ගැඹුරට පිහිටුවා ගන්න. ස්ථීරව පිහිටුවා ගන්න. නොසෙල්ලෙන සද්ධාවක් බාට පමුණුවා ගන්න. යාම ජීවන් අසංහීර ජීවිතාන්තය දක්වා නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. සද්ධම්මේ සුප්පවේදිතේ ස්වාඛාතෝසේ සද්ධර්මයේ කෙරෙහි, බුද්ධධර්මයේ කෙරෙහි, බුද්ධ ශාසනයේ කෙරෙහි, රත්නත්‍රයේ කෙරෙහි තියෙන සාර ශ්‍රද්ධා පිහිටුවා ගන්න. තතෝ ඕපදිකම් පුඤ්ඤං කත්වා දානේන සම්බහු. ඊට පස්සේ නිවන දක්වාම ගමන් කර හැකි ඕපදික කුසල රැස් කරගෙන අයමත් අපේ දෙව්ලොවට එන්නේ. මෙන්න මේකයි දෙවියන්ගේ අනුශාසනාව. මේ අනුශාසනාව වහනකොට ඒ දෙවියන් ඊට නැමෙන්නේ මනුලෝකෙ ඉඳයි බොහෝසෙයි. එසේ මනුලෝකෙ පැමිණීමෙන් පසු ආයමත් දෙව්ලෝකෙට යන්න සුදුසු මහා පින්කම් කරගන්න සමර්ථ වෙනවා. කවුරුත් අහලා ඇති යස්සන්තර මහ රජුරෝ දෙව්ලොවෙහි සිටියේ මනුලෝක දෙන්දේශ්වර වෙලා. සක්‍ර භවනි. සක්දෙව් රජතුමාගේ අණින් තමයි යස්සන්තර මහ රජුරෝ මනුලව ජේතුත්තඩි කියන නගරේ සංවේකේන මහරජුලුවන් පුත්ව කුසති දේවීන් වහන්සේගේ දරුවෙක් හැටියට පහළ වුණා. ඒ පහළ වීමෙන් මොකද සිද්ධ වුණේ? මහා පොළව හත් වරක් කම්පා වනසේ දාන ආදී පාරමී පුරා ගන්න සමර්ථ වුණා. දෙවනෝදුව කෙරෙන්නේ නැහැ. ඒ වගේම ඊට කලින් මහසුද පණ්ඩිතයන් වහන්සේද දෙවනෝදී මේ නිමිති පහළලා දෙවියන්ගේ ආරාධනෙන් මණ්ඩෝ පහළ වුණා. ඒ කියන්නේ විදේහ රට. විදේහ රට කියන්නේ අපි අද සැලකන්නේ බුරුම රට, ඉන්දියාවේ නැගෙනහිර. එයිනොත් නැගෙනහිර දක්ෂිණ යාමදුංගම කියන ප්‍රදේශයේ සුමන සිටුවරයාගේ පුතෙක් හැටේට මේ දරුවා පහළ වුණා. දරුවා පහළ වෙනකොට උපදිනකොට මවකුසෙන් බිහි වෙනකොට හඳුන් ගැටයක් අතර දුන්නා සක්දෙව් රජු. මේක දැකලා මෞතුමිය හැවා පුතා මේ මොනවද අතේ තියෙන්නේ? අම්මේ මේක මහ ඖෂධයක් කියලා. මේ උපන්දාස කතා කළ දරුවෙක්ගේ මහ ඖෂධ කුමාරය. ඒ නම ලැබුණේ මේ මහ ඖෂධ කියන වචනේ මුල් කොටගෙන. ඒ ජීවිතේ මොනතරම් පුදුම තුන්කම් කරගත්තද? දෙවලව දෙව කරගන්න ලැබෙන්නේ. අපි හිතන්නට ඕනේ අපිත් මේ දෙවලව ඉඳගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. අපාය ඉඳගෙන නෙමෙයි. එතකොට අපාය ඉඳලා ආවම අපි බොහොම නිතර නිතර බියක් ඇති ගැනීම ඇති දුකෙන් පෙළෙනා වෙන්නට ඕනේ. නමුත් අපි බොහොම සන්තෝෂයෙන්
මානසික වශයෙන් සෝයක් විඳිමින් ජීවත් වෙන්නේ පෙර ජාතිවලත් අපි සතුවත්යන් වල ඉඳලා ඇවිල්ලා තියෙනවා. ඒ දවසේ අපට දෙවි අනුශාසනා කරන්න ඇති. මේ දෙව්ලොවෙන් චුත වෙන සුගතිය නැති මනුලෝක දෙන්න. මිනිසෙකු බාට පත් වෙන ස්ථීර සද්ධාාවක් පිළිපුවා ගන්න. මුල් බැසගත් සද්ධාාවක් පිළිපුවා ගන්න රත්නත්‍රයේ විශේෂයි. ඊට පස්සේ දාන ආදී කුසල රැස් කරගෙන ආයමාත්මී අපේ සුගතියට දෙව්ලොවට එන්න කියලා දෙවියන් ආරාධනෙ. අනේ දෙව්ලොවට ගියා කියලා රජනාමර වෙන්නේ නැහැ. බෞද්ධයන් වශයෙන් අපි දන්නවා දෙව්ලොවට ගියාට රජනාමර වෙන්නේ නැහැ, සදාකාලික නැහැ. නමුත් අපි දන්නවා නිවන් දකින්නතුරු දෙව්ලොව මනුලොව වෙන තැනක ඉඳ සිද්ධ වෙනවා. එනිසා අපි මේ ජීවිතයේ සිදු කරන්නට ඕනේ මනුලව ඉක්මවා, දෙව්ලොවත් ඉක්මවා, බඹලොවත් ඉක්මවා, තුන්ලොවත් ඉක්මවා යන ලෝකෝත්තර අමාමහා නිවනට හේතු වෙන කුසල රැස් කර ගැනීමයි. ඔය දෙවියන් සම්බන්ධ සංසන්දනය කරමින් සරුවඥන් වහන්සේ ධර්ම දේශනාවක් කරලා කියනවා ඡවාචව සූත්‍රයේදී අංගුත්තර නිකායේ. මේ ඡවාචව සූත්‍රයේ බොහොම වැදගත් පාඩමක් අපට උගන්වනවා. ඒ කියන්නේ දෙව්ලොව දෙවියන්ට සංසන්දනය කරන දේශනාවක්. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන අඹ සැමියන් අතරේ දෙන්නාම සද්ධා සීල සුත ත්‍යාග ඥාන කියන මේලයින් තොරණ පස්පව කරනවා නම් දස අකුසල් කරනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ බිඳක්වත් දිනු නොකරනවා නම් ඒ දෙන්නගේ වාසය හරියට ඡවාචර ඒ කියන්නේ මලමිනියක් එක ජීවත් වීම. ඒ කියන්නේ ඇත්ත කෙලින්ම මලගුණා සමාන බොහොම පිළිකුවට ලක් වෙන අය. සමාරේතේ ස්වාමි පක්ෂයේ සද්ධා සීල සුත්‍ර ත්‍යාග ඥාන ගුණයන්ෙන් යුක්තයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ෙන් යුක්තයි. දස කුසල ධර්මයට අනුව ජීවත් වෙනවා. ඒ වගේම භාර්යාවගේ පැත්තෙන් ඒ ගුණ මුකුත් නැහැ. එහෙනම් එතන සඳහන් වෙනවා දෙවි කෙනෙක් මනමිනියක් එක්ක ජීවත් වෙනවා කියලා. තව කෙනෙක් ඉන්නවා ස්වාමියාගේ පැත්තෙන් කිසියෙම සීලයක් දාමක් ගුණයක් නැහැ. සද්ධාව නැහැ, සීලය නැහැ, ශ්‍රුතිය නැහැ, ත්‍යාගය නැහැ, ප්‍රඥාව නැහැ, දාන සීල භාවනා කුසල් කිරීමේ ඡන්දයක් නැහැ, මෙත්තා කරුණා මුදිතා ලවයක්වත් නැහැ. නමුත් භාර්යාවගේ පැත්තෙන් මේ සියල්ලම කියලා. සද්ධාවන්තයි, සීලවන්තයි, ශ්‍රුතිවන්තයි, ත්‍යාගවන්තයි, ඥානවන්තයි, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් යුක්තයි, දාන සීල භාවනාදී කුසල් කරන්න බොහොම ධර්මච්ඡන්දෙන් කුසල ඡන්දෙන් යුක්තයි. මේ ආදී ගුණ පුරනවා. ඒතෝතේ ජීවත් වීමේ අවස්ථාවේ කියනවා මලමිනියක් සමග දේවතා දුවක් ඉන්නවා කියලා. ඊළඟට හතරේනි විකල්පයේ තමයි දේශනා කෙලේ යම් කිසි අඹසැමි දෙපළක් දෙදෙනාම සද්ධාවන්තයි, දෙදෙනාම සීලවන්තයි, දෙදෙනාම ධර්මඥානයේ වඩන සුත්තවන්තයි, දෙදෙනාම දාන ආදී කුසල් කරමින් ත්‍යාගවන්තයි, දෙදෙනාම සමථීපස්සනා භාවනා පුහුණු වෙමින් ඥානවන්තයි, දෙදෙනාම මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ගුණ පුරනවා, දෙදෙනාම පස්පවෙන් වැළකීලා දස කුසලෙන් වැළකීලා දස කුසල ධර්මයට අනුව දැහැමින් ජීවත් වෙනවා, දෙදෙනාගේ කරතුන් දෙවියන් සාධිකාර දෙන්න සුදුසු පැවතුමින් ජීවත් වෙනවා. එහෙමනම් ඒ ආ දෙන්නාට සද්දෝ රජ්ජුරු මනිල් කොටුන්න පැත්තේ කියලා වන්දනා කරනවා තවකසා භවණී දෙලා. ඒ මොකද මේ වාගේ පුණ්‍යවන්තයෝ තමයි අපි දෙව්ලොවට එන්නේ. මේ වාගේ පුණ්‍යවන්තයෝ තමයි අපේ නිසක්දෝ රජ වෙන්නේ. ඒ අත්තන්ගේ කුසල ඒ පුණ්‍යවන්ත බාතමගේ නමස්කාරය වේවා කියලා සද්දෙව් රජ්ජුරු දෙව්ලොව ඉඳගෙන වන්දනා කරනවා. එපමණක් නෙමෙයි ගමක් නගරයක් ජනපදයක් වාසා පත් කළා කියන්නේ සතරවරන් දෙවියන්ගේ නියෝජිත දේවතාවෝ ඒ ඇත්තන්ගේ පුණ්‍ය වාර්තාවන් සම්පොතේ ලියා ගන්නවා. සම්පොතේ ලියාගෙන සතරවරන් දෙවියන්ට දෙනවා. සතරවරන් දෙවියන් මාසෙට දෙවාරයක් සක්‍ර භවනට මේ පුණ්‍ය වාර්තාවන් ගෙනිහිල්ලා කියලා. එතෙන්ගේ දම් සභා මණ්ඩපයේ ලක්ෂ ගණන් කෝටි ගණන් දෙවියෝ බ්‍රහ්මියෝ මේකට සවන් දෙනවා. එතන දසදහසක් සක්වල දෙවියෝ එනවා මේ මංගල සක්වලට බණ අහන්න. ඒ ඇත්තන්වත් මේ පුණ්‍ය වාර්තාවන් අහන් ලැබී සාදු කියා අනුමෝදන් වෙනවා. එනම්ෙන් සද්දෝ රජුරන්ගේ විධානයේ සතරවරන් දෙවියෝ සතරවරන් දෙවියන්ගේ විධානයෙන් අර
රාම ආරක්ෂක නගර ආරක්ෂක සීමත්ක දෙවියන්ට පණිවිඩයක් ලැබෙනවා. මේ කුසල් කරන පින් කරන ගුණ පුරේණ ඇත්තන් ආරක්ෂා සංවිධාන සලසා දෙන්නු කියන මේ විදිහට සලක බැලීමේදී මනුෂ්‍යෝ ජීවත් වෙන දෙවියන් එක්කයි දෙවියන්ගේ සම්බන්ධතාවක් ඇතුවයි මේ මනුලුවාක ජීවත් වෙන්නේ. අපේ සීලෝම වග විභාග ප්‍රවෘත්තිනේ ඥානි හොඳ නරක ඔක්කොම දෙවලෝ කියනවා. ඒතකොට දෙවලෝ කියෙන්නේ ඒ කුසල් අනුමෝදන් වෙමින් ආශිර්වාද කරන්න. අකුසල පැත්තේ බහුල ඇත්තන් ගැන ඇත්ත කනගාට වෙනවා. දෙවලෝ කියන ඇත්තන් වල අපාගාමී වෙන ඇත්ත වැඩිනේ කියලා. ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන අපි අනන්ත වාර දෙවලෝ ඉඳලා ඇවිල්ලා තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ ඉඳලා ඇවිල්ලා තියෙනවා. එවාගෙම ඒ අනන්ත වාරවල අපි මේ වාගේ දාන වලින් කුසල් කරලා දෙව්ලොවට ගිහින් තියෙන බමලොවට ගිහින් තියෙන නමුත් ඒවා රෑදුරු සිහිනයක් තරම්වත් අද අපට මතක නැහැ. ඒ ඔක්කොම අතීතයි. ඒ ඔක්කොම කාලාතීතයන් දෙවිගේ දේවල්. දැන් ඒ වාගෙන හිතන්න අපට අවශ්‍යයක් නැහැ. ඊළඟ අපි හිතන්න ඕනේ ඉදිරි කාලෙ ගැන. ඉදිරි කාලෙ ගැන තෘෂ්ණාවෙන් නෙමෙයි හිතන්නට ඕනේ නුවණින්. කොහොමද නුවණින් හිතන්නේ? අපි තබන තබන තීවරක් පාසා අපේ ජීවිතය ගෙවි ගෙවි යනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් උදේ පාන්දර උදාවන ඉරු මඬල නොනැතිම දස යනවා. ඒ වගේ අපේ උපන්න ජීවිතයේ අනුපෙළවෙලින් සනියක් පාසා මේ ගෙවි ගෙවි යනවා. අන්තිම ඉලක්කයේ දක්වා මේ දවසින් දවස පැයෙන් පැය විනාඩියෙන් විනාඩියේ තත්පරයෙන් තත්පරයේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයේ අපි මේ ගෙවි ගෙවි යනවා. ජරා මරණයේ ඇදීගෙන යනවා. ඒ මේ ජීවන සුළු ඇදීගෙන යන සුළු ආත්ම භාවයෙන් අපට දෙව් සැප බම සැප මනු සැප නිවන් සැප ලැබෙන කුසල් පාරමී පුරා ගන්න ඇති සමගේ කාලය මේ කාලයේ පමණයි. මේ කාලයේදී අපි නුවණ මෙහෙයවල සති සමාධි ඥාන මෙහෙයවල දාන සීල භාවනා කුසල් යස්කර ගැනීම අපේ දෙලව ජයගෙන නිවන් මඟ යා ගැනීමට ඇති ඒකාන මාර්ගයයි. බුද්ධෝත්පාද කාලේ හැර ඊට අවස්ථාවක් ආයි ලැබෙනවා කෙනෙකු විශ්වාස නැහැ. කිනුතුන් අහලා කියනවා නේද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, බද්දා කාපිලානි තාත්මේනින් වහන්සේ දෙන්නගෙන. මේ දෙන්න මොනතරම් පුදුමෙට කල්යාණ මිත්‍රත්වයෙන් දෙදෙනාට එකතු වෙලා තියෙනවාද? ඒ කියන්නේ කල්ප ලක්ෂයක්. හිමතුරා බුද්ධ ශාසනයේදී මේ දෙන්න එකට ජීවත් වූ දෙන්නේ. ඒ කාලේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විශාල ධනවත් සිටුවරේ. ඒ සිටුවරයයි සිටු දේවිය දෙන්නේ එදා කළ මහා පින්කම් හා ප්‍රාර්ථනා අනුව කල්ප ලක්ෂයක් මේකට ආවන්නේ දෙන්නම පින් දහම් කරමි. බොහෝ වාරවල දෙන්න මේකට බඹලෝ ගින් තේන. බොහෝ වාරවල එකතු වෙලා ඕනෝන්ඩ උපකාරලා තියෙන කල්යාණ මිත්‍රත්වය. මේ උපකාර වීම නිසා අන්තිම ආභාවේ දාරු දිවිශ්යේදී දෙමෝපියන්ගේ බලවත් යොමු කිරීම නිසා විවාහපත් වුණාට බ්‍රහ්මයන් වගේ පිරිසුදු ජීවත් වුණා. වැඩි දවසක් ගියේ නැහැ විවාහපත් වෙන දෙන්නම පැවිදි වුණා උද්දේශක පැවිද්දේ. වාස අවුරුදු 20යි. එයින් බද්දා කාපිලානේ රත්තරන් රූපයක් වගේ බොහොම ලස්සනයි. බඹලෝ ඉඳලා පුතේනි. මහා කාශ්‍යප ප්‍රහාකන් වහන්සේ සත්මුලක් වගේ ලස්සනයි. මහා පුරුෂ ලක්ෂණ රාශියක් උන්වහන්සේගේ දේහේ තියෙනවා. දෙන්නම උසස්ම වන් බ්‍රාහ්මණ වංශික දෙවියෝ. දෙන්නට විශාල ධනස්කන්ධයක් හිමි වෙලා තිබුණා. ඒ සියල්ලම කරලා දාන උද්දේශකකගේ පරිද්දෙන් පරිදි වෙලා ධම්මානේ කියමන් කරලා ගමෙන් පිට වෙච්ච වෙලාවේ මේ දෙන්නා කතා කළා. දැන් අපි දෙන්න පරිද්දු. මෙතෙක් කල් අපි එකට ජීවත් වුණා. දැන් අපි මෙතකින් ගෙන් වෙනවා. ඒ නිසා අපි දෙන්න එකමඟ යාම සුදුසු නැහැ කියලා කිව්වා. මෙහිමයි කියලා භද්‍රා කාපිලානි පිණිගෙන තුන් වාරයක් වැන්දා. තුන් වාරයක් ප්‍රදක්ෂිණා කළා මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ වටේ. ප්‍රදක්ෂිණා කළා ආචාර කළා පිටුපාන් නැතුව පස්සෙන් පස්සට වම් අත පැත්තට ගියා. ඒ වෙලාවේ මේ මහ පොළොව කම්පා වුණා කියලා. මොකද මේ දෙන රහත් වෙලා නෙමෙයි තව. මෙලයන් සුසස් ගුණයක් පුරාගත් දිනෙක් නෙමෙයි මේ ජීවිතේ. මේ දෙන්නාගේ පෙර ජාති ජාතියෙහිදී එකම අදහසින් එකම සිටින් සද්ධාව සීලය ශ්‍රුතය ත්‍යාගය ඥානය ගුණය එවාගේම කරුණාව මෛත්‍රිය මුදිතා උපේකා මේවා එකට එක හිතින් පුරාගෙන ආපු දෙන්නේ. දෙන්නට දෙන්න කල්යාණ මිත්‍රයයි. ඒ දෙන්න කවදාකවත් ඒ කල්පලක්ෂ්‍ය තුල අපාගාමී වුණා කියන විස්තරයක් කොතැනකවත් සඳහන් වෙලා නැහැ. එයින් පැහැදිලි වෙන්නේ අපාදන පාපයක් ওই කාලය තුල සිදු වෙලා නැහැ.
ඒ තරම් පිරිසිදුව මේ දෙදෙනා ඒ භව මේ සරිසරණයෙන් ඇවිල්ලා අන්තිමාත් භාවයේදී බුදු සසුන වෙන්නේ පැවිදිලා වින් එච්ච දාසේ මහ පොළොව කම්පා වුණා. අයි කවදාකවත් මේ දෙන්න එකතු වෙන්නේ නැහැ. ඒක විසාක්ෂි වාගේ තමයි කම්පා වුණේ පොළොව. ඉතින් මහා ආකාශක ස්වාමීන් වහන්සේගේ ගිහි නම පික්කලේ මානවක. දැන් ඉතින් මහා ආකාශක කියන්නේ උන්වහන්සේගේ ගෝත්‍රයේ කාශ්‍යප ගෝත්‍රයේ මහා කියන්නේ තවත් කාශ්‍යප නමින් කීප නමක් වැඩි හිට නිසා මේ උත්මයන් වහන්සේට මහා ආකාශක කියලා පසු කාලෙක භාවිත වුණේ. බුදුරජාණන් වහන්සේ ධාම පෙරමඟට වැඩම කරලා මුංවහන්සේ පිළි අරගෙන පැවිදි උපසම්පදාව දුන්න, උතාංග සමාදන් කෙරෙව්වා, තමන් වහන්සේගේ වටිනාම සිවුරක් බාර දුන්නා. වටිනා සිවුර කියන්නේ කෙනේ සීවරේ වස්ත්‍රයේ වශයෙන් වටිනාකමක් නෙමෙයි. ඒක විශේෂත්වයක් තිබුණා. බුදුරජාන් වහන්සේ රැකට දාහනේ කෙනෙකුගේ දෙපට සිවුරේ පුන්නා දාසියගේ මුත්‍ර ශරීර උකා දාලා හිමක් පමණ පන්වල් සිටියේ මේ වස්ත්‍රයේ ගසා දාලා අරගෙන ඒ සරුවක් යනවා සිවුරක් හදාගත්ත මොන තරම් පුදුම දෙයක්ද. ඒක ගන්න වෙලාවේ මහ පොළොව කම්පා වුණා. ඒක සෝදා ගන්න තැනකට ගියාම දේවතාවේ පොකුණක් මම අපෑවා. පොකුණේ බලෙන්නේ කුමුක් කත්තා පාස් කර දුන්නා. මේක දෝවණේ කරලා කීවරයක් කරගන්නකොට පොළොව කම්පා වුණා. ඒ කීවරේ පෙරවනකොට පොළොව කම්පා වුණා. මේ සාරුවක්ඥන් වහන්සේ වෙනුවෙන් තුන් වාරයක් පොළොව කම්පා වෙච්ච සූරක් තමයි මේ දෙපොඩ සූර. එදා මහා කාශ්‍යප ස්වාමින් වහන්සේට මේ දෙපොඩ සූර බාර දෙනකොට පොළොව කම්පා වුණා. සුගත් කීවරේ බාර ගන්න එවකට කිසි කෙනෙක් සිටියේ සුදුස්සෙක් සිටියේ නැහැ. මේ කාශ්‍යප ස්වාමින් වහන්සේ ප්‍රමණය සිටියේ. මේ කරන් පුදුමාකාර පුණ්‍යවන්ත ජීවිත ගෙවාගෙන ආනේ ඕනෝන් දෙන්නාට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙච්ච නිසායි. මේක නිසා දැන් මේ පින්වත් සුජි ගියදසිංහද ඒ දරුවා දිවසාන් සේනානායක දරුවක් දෙන්නගේ එකතුව තා නොබෝදාසිකින් සිද්ධ වෙනවා. දෙපාර්ශ්වයේම දෙමව්පියන්ගේ ආශිර්වාදයේ පෙරක කොටගෙන මේ එක්කාසු වීම. මේ දෙදෙනාම ප්‍රාර්ථනා කරන්නට ඕනේ අරුවාගේ ශ්‍රද්ධාව, සීලයේ, ශ්‍රුතයේ, ත්‍යාගයේ, ඥානයේ, කරුණාව, මෛත්‍රියේ, මුදිතාව, උපේක්ෂාව මේ ආදී ගුණ පූර්ණේ කරන කල්යාණ මිත්‍රත්වයෙන් අපි ආශ්‍රය කරන්නේ මොකේන අදිස්ථාන යටි කරගෙන මේ උත්තම බුද්ධෝත්පාද කාලයේදී ධාර්මික ජීවිත ගත කරන නැවත නැවත නිවන දක්වා යන ගමනේදී දෙව්ලෝක, මනුලෝක, බඹලෝක යමින් එමින් නැවත නැවත දාන ආදී පාරමී පුරලා මේ දෙමව්පියන් එක්ක එක මණ්ඩපයකදී මඟඵල නිවන් සුව ලබන්නට වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවට මේ එකතු වීම වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරන්නට ඕන. එවාගෙම දෙමව්පියන්ට මේ ගැන විශාල අස්ත්‍ර සිල්ලක් ලැබෙනවා. දඩුවන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා කළ යුතු යුතුකම් අප විසින් ඉෂ්ට සිද්ධ වුණා නේද කියලා සිද්ධාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා නේද? දෙමව්පියන්ගෙන් ඉෂ්ට වෙන යුතුකම් පහක්. ඒව තමයි මේ සිද්ධ කරගෙන යන්නේ. කුඩා කලපතන් දරුවන් පාපෙන් වළක්වගත්තා. කුඩා කලපතන් කුසල ක්‍රියාවන් ඉපුරුදු කෙරේවා. ඒ වගේම ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. ඊළඟට දැන් මේ සුදුසු වයසේදී ආවාහ විවාහ කටයුතු කර දෙනවා. තමන් සතු දායාද වස්තුව පමරා දෙනවා. මේක දෙමව්පියන් යුතුකම්. මේවා සිද්ධ කරන්නේ හදපත්ෙන් දරුවන් කෙරේ තියෙන ධක්ම ගුණ නිසායි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා බ්‍රහ්ම ගුණ නිසායි. දරුවන් නිසන්තානේ ඒ වගේ තියෙනවා කෘතඥතා කෘත වේදිතා කියලා ගුණ දෙකක්. කෘතඥතා කියන්නේ කළ ගුණ දන්න බව. කෘත වේදිතා කියන්නේ කළ ගුණ සලකන බව. ඒ අනුව දරුවන් විසින් දෙමව්පියන්ට දැරි ගැහෙන කාලයේදී අප උපස්ථාන කරනවා. එවාගෙම දෙමව්පියන්ගෙන් කරන වැඩ කටයුතු මහන්සි වෙනෝදී තමන් ඒවා කර දෙනවා. දෙමව්පියන්ගේ වංශ පරම්පරාවේ, කුල පරම්පරාවේ, ආගමික පරම්පරාවේ චාරිත්‍ර වාරිත්‍ර කඩනුකර ආරක්ෂා කරනවා. දෙමව්පියන් හරියම්බ කළ තියෙන දේපොළ පූජනීය වස්තුන් ආරක්ෂා කරගන්නවා. දෙමව්පියන් අතරින් යමෙක් මිය පල්ලුව ගියා නම් සුදුසු කල්ලි දාන දක්ෂිණාවන් පිරිනමමින් සාප දාන පින්කම් සිද්ධ කරනවා. මේවා දරුවන්ගෙන් සිද්ධ වෙනවා. එතකොට දරුවන් වශයෙන් ඕනුවන් අතරත් අර අමුසමියන් හැටියට යුතුකම් පහක් බැගින් නිශ්චය සිද්ධ කරන්න තියෙනවා. ස්වාමි පාක්ෂයේ විසින් භාර්යාවගේ පැත්තට යුතුකම් පහක්ම කරන්නට ඕන.
සම්මානනාය, අනවමානනාය, අනතිචරියාය, ඉස්සරිය වස්සක්ගේන අලංකාරානුපදානය. මේ කරුණු පහ යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. තමන්ගේ බිරිඳට තමන්ගේ නෑනියන්ට කතා කරන්න වාගේ, තමන්ගේ සහෝදරයට කතා කරන්න වාගේ මෛත්‍රියෙන් කතා කරන්න ඕන. අනවමානනාය, මොනතරම් අඩුපාඩුවක් අත්හැරද්දක් වුණත් කවදාකවත් හදාපනින් නැතුව බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන්ම කතා කරනවා අවඥාන් උකොත. නිංගා පහස කිරීමෙන් වළකින්නට ඕන. අනතිචරියාය, සුවදාර සන්තෝෂයේ නුතුන් ගුණේ රකින්නට ඕන. පරදාර සේවනයේ සම්පූර්ණින් වැළකී පිරිසිදු පන්සිල් රකින්නට ඕන. එවාගේම තමන්ගේ බිරිඳට තමන්ගේ වත්කමේ හැටියට ඇඳුම් පැළඳුම් ආභරණ ආදී සපයා දෙන්නට ඕන. ගෙදර සීළු වග කියන සෝතියේ බිරිඳට පවරන්නට ඕන. මේ යුතුකම් පහ ස්වයංපාක්ෂයෙන් ඉෂ්ට වෙනකොට ඒ තමන්ගේ බිරිඳගේ පැත්තේ චිත්ත සංකාන බොහොම නිවෙනවා, සැනසෙනවා, විශ්වාසවන්ත වෙනවා, අලංක භාවයට පත් වෙනවා, රාගයේම සෑහීමකට පත් වෙනවා. බිරිඳගේ පැත්තෙන් මේ වගේ කරුණු පහෙන් ස්වාමියාට අනුග්‍රහ කරනවා. ඒ කියන්නේ සුසංවේක කම්මන්තාක, සුසංවේක පරිඥානාක, අනතිකාරිනීක, සම්බතං චාන්ද්‍රක්කති, දක්ඛා චෝති සම්බ කිච්ච කරණීසු. මේ කියන්නේ යුතුකම් පහක් සිද්ධ කරනවා. සුසංහිත කම්මන්තා කියන්නේ ගෙදර දොරේ සියලුම කටයුතු බොහෝම සංවිධානාත්මකව පවත්වගෙන යනවා. කිසිම දෙයක් නැති නැස්ති වෙන නොදී මනවින් ආරක්ෂාව නැති තියලත් කිසිම දෙයකින් මීයකින්වත් හානියක් නොවෙන්නේ නැති ඒක ගෙදර දොරේ කටයුතු බොහොම සුරක්ෂිතව පවත්වනවා. කාලට මේලාට කලියුතු කටයුතු බොහොම අතපසු නොවෙන්ද නනනුවණින් යුතුව අනලස්ව සිද්ධ කරනවා. සුසංගීත පරිජනාති කියන්නේ ස්වාමි පක්ෂයේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, එම නැත්නම් සේවක සේවිකාදීන් හිතමිතුරන් යමෙක් ඉන්නා නම් ඒ ඇත්තන්ට කලක වේලාට කෑම දීම, බත බුලක අවශ්‍ය අවශ්‍ය දේවල් සම්පාදනය කර දෙමින් ඒ ඇත්තන්ගේ මෛත්‍රිය දිනා ගන්නට ඕන. අනිතිකාරණීක පතිවරුතා ගුණයිකා උතුම් ලෙස ආරක්ෂා කරන්නට ඕන. සම්බතං චන්ද්‍රක්කති, ස්වාමි පක්ෂයේ විසින් හරියම්බ කරන අල්ප හෝ මහත් හෝ ධනේ භෝගයේ වක්තු සම්භාර භූම සැලකිල්ලෙන් සුරක්ෂිතව නූල් පොටක්වත් විනාශ නොවන හැටි රැක බලා ගන්නට ඕන. දක්කා චෝති සබ්බ කිච්ච කරණීයේසු, තමන්ට තවරණ හැම කටයුත්තකදීම නුවණ මෙහෙවලා දක්ෂ ලෙස යෙදෙන්නට සමත් වෙන්නට ඕන. මේ කියන කාරණා පහෙන් බිරිඳගේ පැත්තෙන් ස්වාමියාට අනුග්‍රහ සැලසෙන කොට එතුමාගේ සිතේ මහත් කරුණාවක්, මෛත්‍රියක්, දයාවක්, අනුකම්පාවක්, විශ්වාසවන්තකම, අවංක භාවයක් පිහිටෙනවා. එයින් ඕන ඕන කල්යාණ මිත්‍ර බවට පත් වුණා වේවා. එනිසා කලක වේලාවට දන් දීම, සීල් රැකීම, භාවනා කිරීම, බුදුන් වැඳීම, වන්දනමාන කටයුතු හැම දෙයකදීම දෙන්න එක හා සමාන සිතින් කටයුතු කරනවා. ලාභා ලාභ යසස නින්දා ප්‍රශංසා සැප දුක් මේ වායේ කම්පා නොවි දෙදෙනාම සම සිතින් ඒවා ඉවසාගෙන ඉන්න සමර්ථ භාවයට පත් වේවා. මේක නිසා ඒ දෙදෙනා හරියට දෙයින් කෙනෙක් දිව්‍යාංගනාවක් එක ජීවත් වෙනවා හා සමාන බාටපත් වෙනවා කියන එක මේ සමාකල සූත්‍රයේදී සරුවඥන් වහන්සේ දේශනා කළා කියලා. ඒ අනුව සලකා සැලසෙන්නට ඕන. දැන් මේ මොහොතේදී ස්වාමීන් වහන්සේලා වැඩම කරවාගෙන මං හිතනයි ප්‍රතිමින් බුද්ධ පූජා පවත්වන්නට ඇති. දෙපා දුවා පීවිලේල අසුන් පනවා වඩා හිඳුවා ගෞරව සම්ප්‍රයුක්තෝ දානේ පිරිනැම්ම. එවාගින් වත් පිළිවෙත් පැවැත්වුවා. ඉන් අනතුරුව මේ අෂ්ටි පරිස්කාරදා සසුපිරි කළ පූජා කරන්න යෙදෙන සීලයක පිහිටා දැන් මේ බණපදයකට සවන් දෙමින් සිටිනවා. මෙතකින් දාන සීල භාවනා වශයෙන් විශාල පුණ්‍ය සම්භාරයක් මේ මොහොතේදී මේ නිදාන් කරගන්න යෙදෙන මේ නිවසේදී ඒ ඉන්ක මේ පරමාර්ථයක් මේ ආශිර්වාද පූජාවක් බවට පත් කර ගැනීමයි. එනිසා මෙතකින් මේ රැස්පත් කරගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සුගතියට නිවනට ගමන් කරන සම්බුද්ධ ශාසනයේ දීර්ඝ කාලයක් ඉන්න අවුරුදු 5000 කින් අතුරුම නොනැසී නොපිරිහි අඳුරු නොවී අතුරු දහන් නොවී ගගනතලයේ සඳහිරු මඩලමින් දිදුලමින් බැබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව පවතිවා අපේ ශාසන අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමි. එවගේම ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝරත්නය සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩෙමි. ධර්මඥානෙන්, භාවනාඥානෙන්, සමථ විපස්සනාවෙන්, ඥාන අධිඥානෙන්, විපස්සනා ඥානෙන් අභිවෘද්ධියට පත් දෙමි.
සද්ධර්ම ආලෝකේ ලෝක බෙදා දෙන පිණිස අපනස් කර ගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා අපි ශාසන අභිවෘද්ධියේ ප්‍රාර්ථනා කරමු. එන නිවසේදීන් වැඩෙන්න බමතේ දක්වා ලැබෙනා වූ සීලම දෙවි දේවතා මඳුල්ලටත් ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පුණ්‍ය ලාභයක් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් අධිකතර සන්තෝෂයට පත් වෙන ආයුර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙන දෙවි දේවතා මඳුල්ලගේ ආරක්ෂා නිරතුරුව සැලසේවා. ඒ දෙවියන්ගේ මෛත්‍රී පූර්ණ ආශිර්වාදයෙන් බුදු සසුනක් ශ්‍රී ලංකාවත් සිංහල ජාතියත් බෞද්ධ ජනතාවත් ආරක්ෂා කරනු ලැබේවා. පැතු බෝධි ඥාන වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. එසේම හිතවත් නැදහත් අහිතවත් සෑම සත්‍යයන්ට මෙම ප්‍රදේශයේ පටන් අවට ගම් නගර ලංකාව දමදිවුතල මේ සක්වල සියලු සක්වල දසු දිසාවාසී සමස්ත ලෝක සත්‍යයන්ට මේ පින ලැබේවා. සියලු සත්‍යෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, කෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්තය නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු.